මම පෞද්ගලිකව 1993 ඉඳන් විශ්වවිද්‍යාල දේශපාලනය කරන දවසේ ඉඳන් අපි ඉන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මේක අහෝසි කළ යුතුයි කියන තැන ඉන්නවා අපි. මේ ජනාධිපතිවරණ සමයේ ඔබ හිතන්න පුළුවන් මේ ගැන කතා කරනවා කියලා. මගේ ජනාධිපතිවරණ සමයේ තමයි මේ මාතෘකාව එන්නේ. අපි විශ්වාස කරනවා අවසන් බලාපොරොත්තුව කියලා හිතනවා මම මේක කරයි කියන. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු හෝ වේවා, මට ඉල්ලන්න තියෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාගෙන් හැකියාවක් ලැබුණු විගසම මේක අයින් කරලා ජනතාවට කියන පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ යුතුයි. ඒක අපි ඉල්ලා සිටිනවා. හැබැයි තව දෙයක් කියන්න ඕන, මේ මොහොත වන විටත් අපිට ඒකට ඉඩක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙත් ඉල්ලීමක් කරලා තියෙනවා 20 වෙනි සංශෝධනයකින්. මුලින්ම මේ තීරණය කැබිනට් පත්‍රිකාවක් කරහා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අවංක දේශපාලඥයෝ ටික එකතු වෙනවා නම් 3-2 හදාගන්න එක අමාරු කාර්යක් නෙමෙයි. මාත්‍ය මණ්ඩලයේ 30 දෙනෙක්ගෙන් ඉන්න කැබිනට් මණ්ඩලයක් සහ ඒ කැබිනට් මණ්ඩලයේ 30 දෙනා අතරින් පත් වෙන අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක් මේ රටට ආපු දාට මං හිතන්නේ ජනතාවට වාක් කියන ක්‍රමවේදයක් හැදෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ආශු මාරසිංහ මහතාකෙන් විමසා සිටියා. දැන් අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට දැනට අපිත් සාකච්ඡා වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසූරිය මහත්මයා, ඒ අතරේ සරත් පොන්සේක මහත්මයා දින 4 දෙනෙක්ගේ නම් කියවෙනවා. ඊයේ මම දැන තරමින් අගමැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් සාකච්ඡාවක් පවත්වලා තිනවා. අපිට ආරංචි විදිහට ඒ සාකච්ඡාව බොහොම සුහදව ඉතා හොඳින් කෙරුණා. තවදුරටත් සාකච්ඡා කරන දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. ඒ නිසා අපිට කලබලයක් නැහැ, අවශ්‍ය වෙලාවෙදී හරියට ඉදිරිපත් කරලා. නෑ මම එහෙම නිර්වචනයක් දෙන්නේ නැහැ. මට නම් 4 දෙනාම සුදුසුයි. 4 දෙනාම එන්නේ කවුද? ඒකත් එක්ක තරඟයකට යන්න අපි ලෑස්ති. හතර දෙනාටම සටනක් දෙන්න පුළුවන්. එක වගේම අගමැතිතුමා පසුගිය අවුරුදු 3-4 කාලය තුළ ඊළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා කියන කතාව අපිත් එක්ක සාකච්ඡා කරා. මේ දවස්වල හරියටම එතුමා ඉදිරිපත් වෙනව නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන්. ඉතින් කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ගන්න තීරණය අගමැතිවරයාද, සජිත් ප්‍රේමදාස මහතාද, කරෝ ජයසූරි මහතාද කියන තීරණය ලබා දුන්නට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරන්න සහ ඉදිරි මැතිවරණය මෙහෙවන්න ලෑස්ති වෙනවා. ඉස්සල බලමු කවුද දෙන අපේක්ෂකයා කියලා. අපේක්ෂකයා දුන්නට පස්සේ ওই ප්‍රශ්නෙට මම උත්තර දෙන්න.